ඩිස්ක්‍රයිබ් කරන්න යන්නේ මේ විස්තර කරන්න යන්නේ මේ දැන් මේ නන් ෆුවල් ලික්විඩ් ත්‍රස්ට් එන්ජින් කියන එක මට තේරෙන විදියට අපි ඉස්සරහ ලියාගමු මේක නන් ෆුවල් ලික්විඩ් ත්‍රස්ට් එන්ජින් අපේ ටොපික් එක රයිට් මේ නන් ෆුවල් කියන්නේ ඉන්ධනයක් පාවිච්චි වෙන්නේ නැහැ කිසිම ඉන්ධන වර්ගයක් කියන්නේ පෙට්‍රල් ඩීසල් ගල් අඟුරු වගේ ඉන්ධනයක් පාවිච්චි වෙන්නේ නැහැ ඒ වගේම ලික්විඩ් එකක් කියන්නේ මේකේ ද්‍රවයක් පාවිච්චි කරනවා හුඟක් වෙලා ජලය හරි එහෙමත් නැත්නම් වෙනත් ද්‍රවයක් හරි සුදුසු ද්‍රවයක් පාවිච්චි කරනවා ත්‍රස්ට් ඉන්ජින් කියලා කියන්නේ මේක ඉන්ජින් එකක් තව ඉස්සරහට විස්තර කරද්දී ඕගලන්ට තේරෙයි ඒ ඉන්ජින් එකේ මේ ත්‍රස්ට් එකක් ඒ කියන්නේ නැත්තම් අර තෙරපුම කියන සිද්ධාන්තේ පීඩනය කියන සිද්ධාන්තයේ ද්‍රවයේ අපි පාවිච්චි කරන පීඩනය කියන සිද්ධාන්තය මත තමයි මේක මේ වැඩ කරන්නේ දැන් ඇත්තට මම මේ එක්ස්ප්ලේෂන් එක්ස්ප්ලේන් කරන්න යන්නේ මට මේක අවබෝධ වෙච්ච විදිහට මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒ වගේ තමයි මේක ලංකාවේ කෙනෙක් පේටන්ට් කරලා තියෙන නිර්මාණයක් විදිහට තමයි මේක තියෙන්නේ මට දැනගන්න හම්බුනේ මම ඇත්තට මේ සයිට් එක බැලුවා මං රූප සරහනක් අඳින්නම් අඳින ගමන් විස්තර කරන්න ඉස්සෙල්ලා අපිට තියෙනවා මෙන්න මේ මං අඳිනා වගේ ටැංක් එකක් අපි හිතමු වතුර කියලා ඒ වතුර ටැංක් එකක් තියෙනවා මේකේ තියෙන්නේ වතුර නැත්තම් ජලය තියෙන්නේ හරි ඊළඟට මේ ටැංක් එකේ ඉඳන් යම්සි පල්ලෙහාකට මේ ටැංකේ යම්සි උසක තියෙන්නේ පල්ලෙහාකට ලොකු පයිප් එකක් තියෙනවා ඒ පයිප්පේ පල්ලෙහාට මේ වතුර ගලාගෙන මේ විදිහට එන්න පුළුවන් ඊළඟට පල්ලෙහා අපිට තියෙනවා සිස්ටම් එකක් මේ වගේ වයි වගේ වයියකුරේ හැඩයට නලයකට බෙදලා මෙන්න මේ වගේ ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා වැල්ව්ස් දෙකක් මෙන්න මේ මං රවුමට අඳින්න වැල්ව්ස් දෙකක් හරි ඊට පස්සේ වැල්ව්ස් දෙකෙන් පල්ලෙහාට යනවා ආයි බට දෙක ගිහලා මේ දෙක හයි වෙනවා පිස්ටන් සිලින්ඩර්ස් දෙකේ ඇත්තටම මම ටිකක් ලොක් කරලා ඒ සිලින්ඩර්ස් දෙක අඳින්නම් මේ විදිහට මේ තියෙන සිලින්ඩර්ස් දෙක ඊට පස්සේ මේ සිලින්ඩර්ස් දෙක ඇතුලේ පිස්ටන්ස් තියෙනවා මේ තියෙන බෑස් දෙක මේ පැත්තටත් නල දෙකක් තියෙනවා මේ දෙකෙත් යම්සි ආකාරයක මම මේ විදිහට අඳින්නම් කරාම දෙකක් දාලා දින මට ඒක තාම හරියටම අවබෝධ වෙන්නේ නැහැ ඇයි එහෙම දාලා තියෙන්නේ කියලා සමහරවිට මේ දේ වහන්න අරින්න අවශ්‍ය වෙන්න පුළුවන් නිසා ඒ දෙක කරනවා වෙන්න පුළුවන් එතකොට මේ දෙක අපි මං ඊතලයකින් ගහුවා මේ දෙක ඇවිල්ලා වැල්ස් රයිට් මේක ස්පෙෂල් වැල් එකක් ඇත්තටම ඊළඟට අපිට මේ සිලින්ඩර් දෙක සම්සිද්ධ ස්ථාවරව හයි කරලා තියෙනවා මම මේ අඳින්නේ බෝඩ් එකක් වගේ එක ඊපස් මේක ඇතුලේ තියෙන පිස්ටන් දෙක එකක් තියෙන සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ උඩ අතර තියෙනවා එතනත් වහලා තියෙන්නේ ලීක් වෙන්නේ නැහැ ඊපස් තව පිස්ටන් එකක් තියෙනවා මේකේ මේ අවස්ථාවේදී යට කියලා හිතන්නම් එකෙත් තම රොඩ් එකක් තියෙනවා මේ රොඩ් එක සමානයි ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ මේ පිස්ටන් එක තියෙනවා
මේ රොඩ් එක තියෙනවා මෙතනින් ලීක් වෙන්නේ නැහැ. මෙතන පිස්ටන් එක තියෙනවා. මේ රොඩ් එක තියෙනවා එතනින් ලීක් වෙන්නේ නැහැ. ඊළඟ පල්ලෙහා තියෙනවා මේ මේ ඇත්තට මෙන්න මේ දෙක එක්තරා විදිහකට ගියර් රැක්ස් දෙකක්. මෙන්න මේ වගේ ගියර් රැක්ස් දෙකක්. ආයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙතන මෙන්න මෙහෙම දාලා තියෙනවා රොඩ් එකක්. ඒ කියන්නේ එක්සල් එකක්. ඒ එක්සල් එකට සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම ගිය වීල්ස් දෙකක්. මේ ඇත්තටම එක්තරා අර බයිසිකල් ෆ්‍රී වීල් වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන දෙකක් වෙන්න ඕනේ රූප සටහනේ එක්ස්ප්ලেইন කරන විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා යම්සි ෆ්ලයි වීල් එකක්. බර රෝදයක්. මොකද ඉන්ජිනේ එකට අනිවාර්යෙන් මේ කන්ටිනියස් ස්මූත්ලි මේ පිස්ටන් වලින් වැඩ කරද්දී අනිවාර්යෙන් මේ ඕන වෙනවා ෆ්ලයි වීල් එක කියන එක ඕනම එන්ජින් එකක තියෙනවා. මොකද මේ පාරවල් මේ පිස්ටන් දෙකට බලපහරවල් මාරුයි මාරුට එනකොට ඇත්තට මේක ස්මූත් නෑ. ඒක ස්මූත් කරන්න වඩා ස්මූත්ලි කරකෙන්න ෆ්ලයි වීල් එකක් නැත්තම් ඒ බර ජවරෝදයක් ඕනේ. ඒකේ අවස්ථිතිය පාවිච්චි කරලා තමයි දිගටම ඒ ඒකාකාරීව ඒ එන්ජින් එක කරකෙන්න තත්ත්වයට ඇත්තටම පත් කරලා තියෙන්නේ. ඕනම එන්ජින් එක මේක තියෙනවා. රයිට්. ඊට පස්සේ මෙතන තියෙනවා තව ඇරේන්ජ්මන්ට් එකක්. මෙන්න මේ පිස්ටන් දෙක මෙහෙම පල්ලෙහා යම්සි මෙන්න මේ වගේ ඇරේන්ජ්මන්ට් එකක් තියෙන්නේ ඔන්න ඔයගේ. ඊපස්සේ මෙතන තව දැතිරෝද දෙකක් මම ඇත්තටම මගේ මෙතන අඳින්න අමාරුයි. තියෙනවා මේ දැතිරෝද දෙක හරහා මෙන්න මේ වගේ යම්සි කේබල් එකකින් වගේ හරි යම්සි විදියකින් චේන් එකකින් වගේ සම්බන්ධ කරලා තිනවා මේ පිස්ටන් දෙක. දැන් ඔයගොල්ලන් තේරෙනවද මේ පිස්ටන් එකක් උඩට ගියොත් එහෙම නැත්නම් පල්ලෙහාට ගියොත් මේක පල්ලෙහාට යනකොට මෙතනත් පල්ලෙහාට යනවා. මෙතන පල්ලෙහාට ගියාම මේක මේ අතට වැඩ කළා. මෙන්න මේ පිස්ටන් එක උඩට යනවා. මාරුවෙන් මාරුවට මේක පල්ලෙහාට ගියොත් මේක උඩට යනවා. මේක පල්ලෙහාට ගියොත් මේක උඩට යනවා. ඒ arrangement එක තියෙනවා. ඒ වගේ තමයි මෙතන යම්සි free wheel mechanism එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පල්ලෙහාට යන වෙලාවේදී ඇත්තට මේ රෝද මේ 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 axle එක මේ අතට නම් කරකෙන්නේ. ආයි උඩට යන වෙලාවේදීත් ඒ අතරම තමයි කරකෙන්නේ. ආයි දෙවෙනි පාර මේක පල්ලෙහාට යද්දිත් ආයි ඒ අතරම කරකෙන්නේ යම්සි mechanism එකක් මේකට ගිය box එකක් වගේ ක්‍රමයකට. ඇත්තට මේ වගේ සරලව වෙන්න පුළුවන්. අන්තර්ගත කරලා තියෙනවා. ඒක ඇත්තට මෙතන පැහැදිලි වෙයි. ඔහුගේ විස්තරෙත් මට පේන විදියට නම් තිබුණේ නැහැ. නමුත් මම ඒක හිතාගත්තා. ඊට පස්සේ දැන් අපි කතා කරොත් එහෙනම් මේකේ දැන් ක්‍රියාකාරීත්වය මම නම් කරගන්න මෙන්න මේ A කියන සිලින්ඩරේ B කියන සිලින්ඩරේ. ඒතර මෙතන උඩ තියෙනවා ජලය. මෙතන මේ වැල් දෙකක් තියෙන්නේ. මෙතනින් ජලය මෙහෙම පල්ලෙහාට එනවා. ඇවිල්ලා දැන් සාමාන්‍ය මේ වැල් දෙකම මෙන්න මෙතනින් මෙතනටයි මෙතනින් මෙතනටයි යන්න ඇති වෙන්නේ වැහිලා තමයි තියෙන්නේ සාමාන්‍ය අවස්ථාවේ. එතකොට මේ වතුර මෙහෙම 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 ඇවිල්ලා මෙන්න මේ ස්ථාන දෙකට පීඩනයක් එල්ල කරගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්න ඇති සාමාන්‍ය ෆිසික්ස් කරලා තියෙනවා මෙන්න මේ උස මෙතනට වෙනකොට පීඩනය මෙම ස්ථානයට වෙනකොට පීඩනය මෙන්න මේ උස P සමානයි H rho G කියන සමීකරණය දෙන්න පුළුවන්. P කියන්නේ පීඩනය ප්‍රෙෂර් එක, H කියන්නේ මේ තියෙන හයිට් එක, rho කියන්නේ ජලයේ ඝනත්වය. ඇත්තටම ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. rho water කියන එක අපි ලියාගමු. 1000යි kg m රින 3. මේකේ අදහස ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක්. එතකොට ඊළඟට අපි G කියන එක ගත්තොත් ගුරුත්වාකර්ෂණය නැහැ කියන්නේ ලේසිට අපි හරියට ගේන 9.81 kgms ඍණ 2 h මීටර වලින් ගන්න පුළුවන් අපිට. එතකොට එනවා මේ පීඩනය අපිට පීඩනය හොයාගත්ත. ඒ පීඩනය තමයි මෙන්න මේ ස්ථාන දෙකේ يعني මෙතනයි මෙන්න මෙතනයි ඇප්ලයි වෙලා තියෙන්නේ. ඊළඟට මේ අපි කරන්නේ මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී මේ මේ a කියන පැත්ත දැන් මේක හිස් තියෙන්නේ. මෙතන මුකුත් නැහැ. මෙන්න මේකට වතුර පිරෙන්න ඇත්තටම ප්‍රෙෂර් එක මේ ප්‍රෙෂර් එක පාවිච්චි කරලා මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න දීලා මේ වෑල් එකෙන් මෙන්න මේ ඩිරෙක්ෂන් එකට යන්න දීලා يعني මෙන්න මේ නලේ මේ වෑල් එකෙන් මේ වෙලාවේ සම්බන්ධ කරනවා. කළාම මේකට ක්‍රමානුකූලව වතුර පිරෙනවා. ඒතකොට මේ පිස්ටන් එක මෙහෙම පල්ලෙහාට යනවා. ඊ අවස්ථාවේදී මෙන්න මේක මෙහෙම මෙහාට වැඩ කරලා මේකත් උඩට යනවා. මෙතන මුකුත් නැති වුණත් උඩට යනවා.
අන්න ඒ වෙලාවට මෙන්න මේ වෑල් එක ක්‍රියාකාරීත්වය වෙන්නේ මෙන්න මෙතනින් උඩට මොන හරි තිබුණොත් අපි වතුර පිරලා තිබුණා කියන්නේ ඒක මෙන්න මේ පැත්තට යන්න ගිහලා මෙන්න මෙතනින් එළියට යන්න. ඔන්න ඔය ඩිරෙක්ෂන් එක තමයි මේ වෑල් එක වැඩ කරන්නේ මෙතන වැහිලායි තියෙන්නේ. ඒකට ඇත්තම මේ දෙක එක්තරා ටයිමින් එකකට අනුව ක්‍රියා කරවන්න ඕනේ යම් පද්ධතියකින්, බාහිර පද්ධතියකින් මේ දෙක ක්‍රියා කරවන්න ඕනේ. මෙතන ඇඳලා නැහැ. දෙවෙනි අවස්ථාවේදී අපි ගියා මෙන්න මෙතනින් ඇරියා වතුර මෙහෙම ආවා මේ පැත්තට යන්නෙත් නැහැ මෙහෙම පල්ලෙහාට මේ පිස්ටන් එක පල්ලෙහාට තල්ලු කරන් ගියා. පල්ලෙහාට තල්ලු කරන් ගියාම අපි කියනවා මෙතන ඉඳන් මේ මේක මෙහෙම පල්ලෙහාට ඇදෙනවා ඊට පස්සේ මේක මෙහෙම උඩ යනවා ඒත් එක්ක මොකද මේ පොත් දෙක හරහා තියෙන්නේ මෙතන මෙයා උඩට යනවා ගිහලා උඩ උපරිම තැනට යනවා. ඒ යනකොට මෙතන මොන හරි ද්‍රවයක් හරි මොන හරි තිබුණොත් පිටාර වෙන්න මෙන්න මේ පාර ඇරිලයි තියෙන්නේ. මෙහෙට එන්නේ නැහැ. කියන්නේ මෙහෙ පීඩනය බලපාන්නේ මෙන්න මේ මම යන්න තියෙන්නේ. ඊළඟට ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙම මෙන්න මේ B කියන සිලින්ඩරේ දැන් ඊට පස්සේ මෙන්න මේ වෑල් එක අපි වහනවා. ඒ කියන්නේ මෙතනින් මෙහෙම යන පාර වහලා මේක මෙන්න මේ පැත්තට යන ඉදිරියට මේකට කරපු වැඩේ ඊළඟට කරනවා දෙවෙනි අවස්ථාවේ. කරලා මෙන්න මේ වෑල් එක අපි අරිනවා මෙන්න මෙහෙම යන. උඩින් ඉඳන් පල්ලෙහාට එන විදියට. මේක වැහෙනවා මේ පැත්ත වැහෙනවා. හැම වෙලාවෙම එක උඩින් ඉඳන් මෙහෙම පල්ලෙහාට එන එක එහෙම නැත්තම් මෙහෙ ඇතුලේ තියෙන එකක් එළියට දාන විදියට තමයි මේ වෑල් වැඩ කරන්නේ මෙතන අන්තිම ටයිමින් එකක් තියෙනවා මේ දෙකටම දෙකමේ යම් සිදි ටයිමින් එකේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ වෙන්නේ මොකද දන්නවද? මේ සිලින්ඩරේ උඩ තියෙන මේ සිලින්ඩරේට මෙහෙම වතුර පිරෙනවා. ඒතකොට මේ සිලින්ඩරේ මෙහෙම පල්ලෙහාට එනවා. එනකොට මොකද වෙන්නේ? මේ පැත්තේ එක පල්ලෙහා තියෙන්නේ. දැන් මෙහෙ උඩේ එක පල්ලෙහාට එනවා. ඒතකොට මෙහෙ පැත්තට ආයි මේක ඇදෙනකොට මේක උඩට යනවා. ඒ උඩට යනකොට මෙතන පිරිච්ච වතුර ටික අපි ගෝ මෙතන වහලා තියෙන්නේ මෙන්න මේ පාර මෙන්න මෙතන ඉඳන් මෙතනට මේ පැත්තට යන්න පුළුවන් කියලා. ඒතකොට මෙහෙම මෙතනට යනවා. එතකොට මාරුවෙන් මාරුවට මේ සිලින්ඩරේ පිරෙනකොට මේකේ වතුරු එහාට යනවා. ඊළඟට ඊළඟ පාර මේ සිලින්ඩරේ පිරෙනකොට මේකේ වතුරු ටික තල්ලු කරලා එහාට යනවා. එතකොට මේ A B මාරුවෙන් මාරුවට ඔහොම වැඩ කරන ක්‍රමයකට තමයි මේ එන්ජින් එක වැඩ කරන්නේ. ඇත්තට මේ එන්ජින් එකේ වෙනස්කම් කීපයක් කරතහේ මේකේ තියෙන මේ ගන්න පුළුවන් බලය වැඩි කරන්න පුළුවන් මෙන්න මේ හයිට් එක වැඩි කරලා මේ ද්‍රවයේ ඝනත්වය අපි ජලයේ තෝරගත්තොත් එක ඝනත්වයක් එන්නේ මේ උස වැඩි කරලා අපිට පුළුවන් ඒක වෙනසක් කරන්න. එතකොට ඊළඟට අපිට පුළුවන් මේ පීඩනයේ මෙතන යම්සි පීඩනයක් P කියලා තියෙනවා නම් මෙන්න මේ වර්ගඵලය මේ පිස්ටන් වල තියෙන ඒරියා එක piston එකේ තියෙන area එක විශ්කම්බේ වැඩි කරලා ඒ කියන්නේ මේ cylinder වල මහත වැඩි කරලා අපිට පුළුවන් මේ මේකේ තියෙන force එක මේ පල්ලෙහාට යන වැඩි ගන්න. ඒතොර ඒකෙන් වෙන්නේ අන්තිමේදී අවසාන ප්‍රතිඵලය තමයි මේ මේක කැරකෙවෙන force එක වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ engine එකෙන් ලබා ගන්න පුළුවන් මේ කියන්නේ බලය. තමක් කිරීමේ බලය වැඩි කරන්න පුළුවන්කම තියෙන මේකේ විශ්කම්බේ අපිට සුසු විදිහට තෝරගත්තා. ඔන්නෝග තමයි ඉතින් සරලම ක්‍රියාකාරීත්වය මේ එන්ජින් එකේ. ඒ වගේ තමයි මේ වෑල් එක ගැන මම විස්තර කරන්නම් තව ටිකක්. තව ටිකක් පැහැදිලිව. එකක් තමයි අපි මේ වෑල් එක ආයෙ අඳගත්තොත් මෙන්න මේ වගේ උපකරණයක් තමයි මේ වෑල් එක. නල තුනක් තියෙනවා. එකක් එක අවස්ථාවකදී මේ වෑල් එක අපි කියමු මේ A කියන සිලින්ඩරේ වෑල් එක අපි ඇන්දේ කරන්නේ මෙන්න මේ උඩ ඉඳන් මෙන්න මේ පාත් එක හරහා වතුර යන්න සලස්සන එක. ඒක දෙවෙනි අවස්ථාවේදී මේ එතකොට මේ මෙන්න මෙන්න මේ ස්ථානේ වැහිලා තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී මම ආයේ වැල් එක ඇන්දොත් ඒක කරන්නේ මෙන්න මේ විදිහට මම මේ වැල් එක ආයේ ඇන්දොත් ඒ පළවෙනි අවස්ථාව ඒගේ දෙවෙනි අවස්ථාව යට ඉඳන් එන මේ ද්‍රවය මෙන්න මේ අතට එළියට දාන්න තමයි දෙවෙනි අවස්ථාවේදී මේ කරන්නේ. එතකොට මෙන්න මේ ස්ථානේ වැහිලා. ඒ කියන්නේ උඩින් එන පීඩනය වැහිලා මෙන්න මේ පාත් එක තමයි ඇරලා තියෙන්නේ. එතකොට ඒක පාත් එක පාවිච්චි කරලා මේ යට සිලින්ඩරේ අතට හිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ පහරකට ලෑස්ති වෙන නම් මේ සිලින්ඩරේ හිස් වෙන්න ඕන හැම වෙලාවෙම. ඔන්න ඕක තමයි මේ එන්ජින් එකේ මේ මම ඇත්තටම පැහැදිලි කරන්න
බලාපොරොත්තු වෙච්ච දේ ඒ වගේම තමයි මේ එන්ජින් එක මේ ග්‍රැවිටි මත පදනම් වෙලා වැඩ කරන. ඇත්තට මේ සාමාන්‍ය ගුරුත්වය නිසා තමයි මෙන්න මේ 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 ප්‍රෙෂර් එක ඇති වෙන්නේ. ඒතකොට මේ හයිට් එක වැඩි කරාම වැඩි වෙනවා මේ සමීකරණෙත් එක්ක. මේක ඕන කෙනෙක් දන්නවා. ඇත්තටම අපි චූටි කාලෙත් කරනවා, ඕ ලෙවල් වලටත් කරන සමීකරණයක්. එතකොට මෙතන වර්ගඵලය වැඩි කරාම ඇත්තටම අපි කියනවා සමීකරණයක් තියෙනවා. ඇත්තරම් පීඩනයේ අර්ථ දක්වීම අපි ගත්තොත් එහෙනම් පීඩනයේ අර්ථ දක්වීමේදී කියනවා ප්‍රෙෂර් එක නැත්තම් පීඩනය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත වැඩ කරන බලය. එතකොට ඒරියා එක බෙදන්න බලය බෙදන්න ඕනේ, ෆෝස් එක බෙදන්න ඕනේ ඒ අදාළ ඒරියා එකේ. රයිට්. එතකොට දැන් පිස්ටන් එකක් ගත්තොත් එහෙනම් මෙහෙම සිලින්ඩරය ඇතුළේ තියෙන පිස්ටන් එක අපි ඇන්දොත් මෙන්න මේ තියෙන්නේ පිස්ටන් එකේ ඒරියා එක. හරි. එතකොට මේ පිස්ටන් එකෙන් පල්ලෙහාට එන බලය තීරණය වෙන්නේ මෙන්න මේ පැත්තට අපි ඇප්ලයි වෙන පීඩනය වැඩි කිරීම F සමානයි මේ සමීකරණයක පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. F කියන්නේ force, A කියන්නේ area, P කියන්නේ pressure. right. එතකොට මේ ඩෙෆිනිෂන් එකෙන් මේක එන්නේ. ඊට පස්සේ අපි F හොයන්න ඕන නම් F උක්ත කරනවා. එතකොට ඒ කියන්නේ P වැඩි කිරීම A කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි F වැඩි කරන්න නම් මොකද කරන්න? මෙතන තියෙන PA ගුණිතයක්. එතකොට P නියත නම් MC දිගින් මෙන්න මේ P අපි නියත නම් A වැඩි කරන්න වැඩි කරන්න මේ ගුණිතේ වැඩි කිරිල්ල වැඩි කරාම එන උත්තරේ ඒ කියන්නේ F වැඩි වෙනවා. එතකොට ඒ වගේ අනුව තමයි අපිට මේ ප්‍රෙෂර් එක එතකොට A නියතයක් නම් මේ P වැඩි කළා අපිට පුළුවන් ගුණිතයක් කියන්නේ ඉලක්කම් දෙකක් වැඩි කරද්දී මේ එක ඉලක්කමක් MC නියත වැලියු එකක් නම් අපිට 10 නම් අනිත් එක්කෙනා 10 15 20 එහෙම වැඩි කරනදි මේ ගුණිතයේ අගේ වැඩි වෙනවා. ඉතින් එතකොට එකකින් හිතාගත්තා මේ F වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අන්න ඒ ක්‍රම දෙක එන්නේ එකක් P වැඩි කරන්න පුළුවන් නැත්නම් F වැඩි කරන්න පුළුවන්. ඒ වගේම දෙකම වැඩි කරන්නත් පුළුවන්. හරි. එතකොට වැඩි වෙනවා. දෙකම අඩු වුණොත් අඩු වෙනවා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එතකොට මෙතනදී මේ P වැඩි කරන්න පුළුවන් එකම ක්‍රමේ රෝ කියන්නේ ජලයේ ඝනත්වය. අපිට ඒක වෙනස් කරන්න බෑ. සුළු වශයෙන් ටෙම්පරේචර් එකත් එක්ක වෙනස් වෙනවා. G කියන එකත් අපිට වෙනස් කරන්න බෑ. ගුරුත්වාකර්ෂණයේ නියතයක්. ඒක 9.81 එක නැත්නම් අපි පොඩි පන්ති වලදී 10 කියලා ගන්නවා. 10 kgms ඍණ 2. එතකොට රෝ P කියන එක වැඩි කරන්න නම් H වැඩි කළා තමයි ලේසියෙන් මේක يعني මේ සමීකරණේ හැටියට H වැඩි කළා තමයි මේක කරන්න වෙන්නේ. එතකොට එහෙම තමයි අපිට මේ මේ මේක වැඩි කරන්න. ඒක මේ වර්ගඵලයන් වැඩි කරා කියලා මේ මේ පීඩනයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ තියෙන වර්ගඵලයන් එක්ක පීඩනයේ සායත්තයි අතර මෙතන තියෙන පීඩනේ. ඒ කියන්නේ අපි හීනි බටේකින් මේක කනෙක් කරත් ගැටලුවක් නෑ. හැබැයි මේ සිලින්ඩරේ පිරෙන්න වෙලා යනවා එහෙම වුණා. තියෙන සුදුසු බට සයිස් එකක් මෙතනට පාවිච්චි කරන්න ඕනේ. මොකද මේ පාරක් අනිත් එක තමයි තව දෙයක් කියන්න ඕනේ. මේ නිර්මාණය කරපු මහත්මයාගේ වීඩියෝ එකක් අපි බැලුවා. එයා එතනදි කියනවා මේ මේ එන්ජින් එකේ මෙන්න මේ H වැඩි කළාත් යම්සි බලය වැඩි කරගත්තහයි P වැඩි කළාත් බලය වැඩි කරගන්න පුළුවන් කියලා. P sorry P නෙමෙයි. සමහරවිට මේ A මේ මේ piston වර්ගඵලය වැඩි කළාත් බලය වැඩි කරන්න පුළුවන්. ඒ කතාව ඇත්ත ඇත්තට. මම දන්න theory එකත් ඒ කතාව ඇත්ත. නමුත් මෙහෙම මේක තව දෙයක් තියෙනවා. මේ එන්ජින් එකේ يعني එයා විස්තර කරද්දි කියනවා මේ එන්ජින් එක slow r يعني low rpm එකක් තියෙන එන්ජින් එකක් කියලා. අපි සාමාන්‍යයෙන් තප්පරයක වට ගාණක් අපි ටිකක් හැට හිතා ගන්න බැරි වේගකින් වැඩ කරන එකක් නෙමෙයි මේක කියන විදිහට. මම දැක්කේ නැහැ වැඩ කරන වීඩියෝ එක. ඒ කියන්නේ low rpm. ඒතර මෙයාත් එක්ක අපි කනෙක්ට් කරන්න ඕන ඩයිනමෝවක් අපි ගැලුවොත් ඒක low rpm. ඒ කියන්නේ අර wind turbines වලට ගන්න වගේ ඩයිනමෝවක් කියලා එයාගේ වීඩියෝ එකේ එයා කියනවා. ඇත්තකම් ඉන්ටර්වියු එකක් තියෙන වීඩියෝ එකක් තියෙනවා. එහෙම කතන්දරයකුත් තියෙනවා. ඉතින් මේ එන්ජින් එක බොහෝ slow වැඩ කරන්නේ. නමුත් ලොකු බලයක් ගන්න බලන මේ බලය adjust කිරීමේ හැකියාවත් මේ එන්ජින් එකේ තියෙනවා. ඉතින් මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා ඕගොල්ලන්ට. එහෙනම් මම මේ වීඩියෝ එක දැන්ට මෙතනින් ඉවර කරනවා. ඒ වගේම තමයි තවත් වැඩිපුර විස්තර අවශ්‍ය නම් ටිකක් මේ ගැන අධ්‍යයනය කරලා බලන්න කියලා ආරාධනා කරනවා මේ කට්ටියට. මොකද මේ මට තේරෙන විදිහට තමයි මම මේක පැහැදිලි කරේ. සමහරුන්ගේ මතයක් තියෙනවා මේ වගේ දෙයක් ප්‍රායෝගිකව කරන්න බෑ කියලා. නමුත් මේක විද්‍යාවක් නෙමෙයි. මේක ඇත්තටම වැඩ කරන තියර එකක් පේනවා.
يعني මූල ධර්මයක්. ඉතින් අපි දන්නේ නැහැ මේ වැනි එන්ජින් එකක් හැදුවොත් ප්‍රායෝගිකව කොච්චර මේ يعني efficiency එකකින් වැඩ කරයිද, ඒ වගේම කොයි වගේ يعني අපිට මේක ලාභදායි වෙයිද දැන්ට තියෙන මේ ක්‍රම වලට වඩා මේ يعني economical වෙයිද කියන එක මට මේ අවස්ථාවේදී කියන්න අමාරුයි. මගේ තියෙන දැනීම මම අධ්‍යයනය කළ නැහැ. මම මේ කෙටි වීඩියෝ එකක් දැම්මේ මේක ගැන යම්සි කෙනෙක්ට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන වෙයි කියලා හිතලා. ඒ වගේම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට.